ඉරුදින හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් ලන්ඩන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පුරුෂ ස්මාරක නෙල්සන් මැන්ඩෙලා, වින්ස්ටන් චර්චිල්, මහත්මා ගාන්ධි සහ තවත් අයවලුන් අතර ස්ත්‍රියකගේ තනි පිළිරුවක් තිබෙනවා. ඇය නමින් මිලිසන්ට් ෆෝසෙට්. ඇගේ වතගොතට අනුව නම් ඇය ස්ත්‍රීන්ගේ ඡන්ද අයිතිවාසිකම වෙනුවෙන් සටන් කළා වූ තැනැත්තියක් වීමය. තඹවලින් අමරණීයව කොඩියක් අතැතිව ඇය සිටින අයුරු දැකිය හැකි. එම කොඩියේ ඇති වචන ඇය තම හවුල් සටන් කාරියකට පැවසු වදන්ය. ධෛර්යය සෑම තැනම ධෛර්යය කැඳවයි. ෆෝසෙට් කීවේ එක් අයෙකුගේ දිරිය අන් අයව ශක්තිමත් කරන බවය, බියගුළු අයට ක්‍රියාකාරී වීමට ආරාධනා කරන බවය. දාවිත් සිය පුත් සාලමොන්ට සිහසුන බාර දීමට සූදානම් වන විට සාලමොන්ට ඉක්මනින්ම මුහුණ දීමට වන වගකීම් ගැන පැහැදිලි කළා. සාලමොන් මුහුණ දුන් බරින් ඔහු චංචල වූ බවක් පෙනුණා. එකලේකම් 28:8 සිට පවසන පරිදි දෙවිඳුන් දුන් සියලු අනපිළිපැදීමට, ඊශ්‍රායල් වරුන්ට මඟ පෙන්වීම, දෙවිඳුන් ඔවුන්ට දුන් දේශය ආරක්ෂා කිරීම සහ මාලිගාව සෑදීමේ විශාල කර්තව්‍ය අධීක්ෂණය කිරීම යන මෙකී වගකීම් සම්භාරය නිසාවෙන් සාලමොන්ගේ චංචල සිත දැනගෙන දාවිත් සිය පුත්‍රයාට බලවත් වදන් ප්‍රකාශයක් ඉදිරිපත් කළා. ශක්තිමත්ව සවිව සිට බය නොවන්න, නොකැලඹෙන්න. මක්නිසාද මාගේ දෙවියන් වහන්සේ වන දෙවූ ස්වාමින් වහන්සේ නුඹ සමඟ වනසේක. එකලේකම් 28:20 අනුව සත්‍ය ධෛර්යය සාලමොන්ගේ නිපුණත්වෙන් හෝ ස්ථීරතාවෙන් පැමිණුනේ නැහැ. නමුත් දෙවිඳුන්ගේ අභිමුඛය සහ ශක්තිය මත යැපීමෙන් එය පැමිණියා. සාලමොන්ට අවශ්‍ය ධෛර්යය දෙවිඳුන් ලබා දුන්නා. අප අසීරුතාවලට මුහුණ දුන් විට, අප නිර්භීතකම පෙන්වීමට හෝ නිර්භීතයයි කියා පෑමට හෝ පෙළඹෙන්නට උත්සුක වන්නෙමු. කෙසේ වුවත් අපගේ ඇදහිල්ල අලුත් කරනුයේ දෙවිඳුන් පමණි. එතුමන් නිරතුරු අප සමඟ සිටින අතර එතුමන්ගේ අභිමුඛය ධෛර්යමත් වීමට නිරතුරු අපව කැඳවයි.